වගකීම මොකක්ද කියන්නේ. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, ඇත්ත පිරිමිකම කියන්නේ මේ හිංසකයාද කියන ප්‍රශ්නය අපේ සම්පත්දායක මහත්මියක් නගනවා. ඔබත් හිතනවා ඇති මේ වැඩසටහන නරඹමින් ඇත්තරම මොකද්ද මේ පිරිමිකම, මොකද්ද මේ ගෑනුකම කියන්නේ, කොහොමද අපි හිංසනයෙන් තොරව ජීවත් වෙන්නේ කියන කාරණය ගැන මේ සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් කතා කරනවා අපේ සම්පත්දායකයන් සමඟ මේ විරාමයෙන් පස්සේ. ප්‍රේක්ෂක හිතවතුනි, විරාමයෙන් පසු ඔබ නැවතත් එකතු වන්නේ ඔබ දැනුවත් වැඩසටහන සමගින්. අද දවසේදී අපි කතා කරමින් සිටින්නේ කාන්තාවන්ට සිදුවන හිංසනය ගැන. කොලඹෝ ටෙලිවිෂන් අපේ අරමුණ වන්නේ නැහැ එක පාර්ශවයකට දොස් පැවරීම හෝ එහෙම නැත්නම් පිරිමි අයට මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කිරීම. අපි ඊට වඩා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ කාන්තාවන්ට හිංසනය සිදුවන්නේ කියන කාරණය යම්කිසි විමර්ශනයකට ලක් කිරීම. කොතනද වැරදිලා තියෙන්නේ, මේක හදාගත යුතුද කියන කාරණය ගැන තමයි අපි කතා කරමින් සිටින්නේ. ඉතින් මොරටුව ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර මැතිතුමාට මම නැවතත් යොමු වෙනවා. දැන් අපි සෑහෙන දුරක් මේ ගැන කතා කරා, ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන සමාජීය වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් ඔබ දෙපළම පැහැදිලි කරා. දැන් අපි කතා කරන්නට අවශ්‍යයි කොහොමද මේ නරක පුරුද්ද අපි වෙනස් කරගන්නේ. එතනදී අපි මවට වගේම පියාටත් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි, විශේෂයෙන්ම සමාජයට දැනුවත් කිරීමක් කරන්නට අවශ්‍යයි මේ සම්බන්ධයෙන් කොතනින්ද අපි මේ හිංසනයේ චක්‍රය බිඳහෙලන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. ඔව්, ඉතාම වැදගත්ම කොටසක්. මොකද දැන් අපි බැලුවාම දැන් කාන්තා හිංසනය ප්‍රමුඛ කරලා අපි කතා කරනකොට සජීවනේ අපි දකින දේ තමයි දැන් කාන්තාව වැඩිපුරම හිංසනයට ලක් වෙන තම සැමියා. එහෙමද අවිවාහක අය පියා හෝ තමන්ගේ වැඩිමහල් සහෝදරයා. සමහර වෙලාවකදී වෙනත් ඔවුන්ව බලා කියා ගන්නා වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී අපේ මේ සැමියාගේ තියෙන මේ හිංසන ක්‍රියාවලිය චක්‍රයක් විදිහට මනෝවිද්‍යාව දකිනා මෙන්න මෙහෙම එකක්. එකක් තමයි සාමකාමී පරිසරය. ඊට පස්සේ ඔහු ක්‍රමානුකූලව ක්ලමතේට නැත්තම් මානසික පීඩාකාරී තත්ත්වයට ලක්වීම, ප්‍රකෝපය ප්‍රකාශ කිරීම නැත්තම් අකමැත්ත සහ ඔහුගේ කේන්තිය පෙන්වන්න පටන් ගන්නවා. ඊළඟට හිංසන ක්‍රියාව සිද්ධ කරනවා. ඊළඟට පසුතැවෙන අවධිය, සමාවිල්ලීම ආපහු සාමාන්‍ය වෙනවා. හොඳට බලන්න ඕනම හිංසන ක්‍රියාවක් ඇතුලේ ඕක තමයි වෙන්නේ. එතකොට දැන් ටිකක් ඔන්න පුපුර රණ්ඩු වෙලා අපි කියමු සමහරට නීතියටත් ගිහිල්ලා ටිකක් කරනකොට ඇවිල්ලා වැඳලා කරලා සමාවෙන්න කියලා, ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා, නැත්නම් මට දැන් ගිලෙන්නෙත් නෑ වතුර පෙවෙන්නෙත් නෑ මේ ඔක්කොම කතා ටික කියලා බිරිඳ ළඟ වැඳ වැටෙනවා. ඔන්න කාන්තාවකගේ අර වෙඬුරු පිඬ වගේ යාට උණු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් අයත් උපදෙස් දෙනවා, ඔව් ඔව් ඉතින් මිනිහෙක් නැතුව ජීවත් වෙන්න බෑ, දරුවෙක් හිටියොත් ඊටත් වඩා ලොකු ව්‍යසනයක් මේක. සමාජයේ අනිත් කට්ටියත් ඇවිල්ලා මේ ගැන ඉතින් උපදෙස් ටිකක් එහෙම දීලා දැන් මොකද කරන්නේ, සමාව දෙනවා. ආයි ඔන්න සීතල පරිසරයේ උදා වෙනවා. ආයි මොකද වෙන්නේ, ටික දවසක් යනවා සාමාන්‍ය තත්ත්වය අර මෙතුමින් වගේ ආගේ දැන් බලයන් තහවුරු වෙනවා, ඔක්කොම කිසි ගැටලුවක් නැහැ. ආයිසරයක් මොනවහරි සිද්ධ වෙච්ච ගමන් මෙයා ඔන්න රත් වෙනවා, අකමැත්ත ප්‍රකාශ කරනවා, මොකක් හරි අනුතරක් කරගන්නවා. ආපහු මොකද වෙන්නේ, ඔවුන් යම්කිසි නීතිමය ක්‍රියාවලට හෝ වෙනත් උපදේශන වලට යනවා, සමාවිල්ලනවා, ආයි මේක යනවා. එතකොට තේරුම් ගන්න එකක් දෙකක් වෙනකොට අවම වශයෙන් මෙතන ගැටලුවක් තියෙනවා කියන එක. ගැටලුවක් තියෙනවා. එතකොට වහාම එකක් තමයි මම යෝජනා කරන දේ, මේ අයට පැහැදිලිවම මනෝ විමර්ශනයක් අත්‍යවශ්‍යයි. ඒ මම ඉතාම තරේ කියන දෙයක්. එතකොට කෙනෙක් මේ චුට්ටක් කේන්දිකම මනෝවෛද්‍යවරුන්ට ගෙනියන්න උමනා නැහැ. නමුත් මෙසේ හිංසන ක්‍රියා අධිකට සිද්ධ වෙනවා නම් ඔවුන යොමු කරන්නට ඕනේ උපදේශන කාර්යය. අපේ සමාජයේ කැමති නැහැ මනෝවෛද්‍යවරයෙක් ගාවට යන්න, උපදේශනයකට යන්න කැමති නැහැ. මේකත් මදිකමක් විදිහට තමයි දකින්නේ නේද? ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔවුන් කියනවා අපි යන්න කියලා කිව්වම නීතිඥවරුන් විදිහට හරි අපිට පිස්සු නැහැ. මේ පිස්සුවටද යන්න කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද මේ මනෝ උපදේශනය කියලා කියන්නේ කියන එකත් වැදගත් මේ සාකච්ඡාවේදී. පැහැදිලිවම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේ පිස්සු කියන වචනේ අපි තව ටිකක් කෙනෙක්ව හිංසා කරන්න හෝ පරිභව කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. පිස්සු කියලා කියන්නේ මේනියා නැමැති ඉතා උග්‍ර මානසික රෝග තත්ත්වය. එය තියෙන්නේ සාමාන්‍ය සමාජයක 5%-8% පමණ වන මානසික රෝගීන්ගෙන් ඔවුන්ගෙනුත් 1%-2%. එතකොට සාමාන්ය සමාජයක ගත්තොත් 10%-ක්යාවයි තියෙන්නේ. එතකොට එහෙමයි සාමාන්‍ය පවුල් වල නැහැ. ඒ අය ඉන්නේ නේවාසිකාගාර. වෛද්‍ය නිවාසිකව තමයි ප්‍රතිකාර. මොකද ඒ ඔය පිස්සු තත්ත්වයට ආවම ඒගොල්ලන්ට සාමාන්‍ය සමාජෙ ගැවසෙන්නට බෑ. එතකොට එසේ නොවන අනිත් අයට මානසික ගැටලු, රෝග, අක්‍රමතා තියෙන්න පුළුවන්. පපුව රිදෙන හැම එකම පපුවේ අමාරුව කියන හાર્ට් ඇටැක් නෙමෙයිනේ.
එහෙම එකක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියා ගන්න, ඔබ වෛද්‍ය තීරණ ගන්න එපා. දැන් වෛද්‍ය විද්‍යාවේ කියලා තියෙන පැහැදිලි ඉගැන්වීමක් තමයි වෛද්‍යවරයෙකුට අයිතියක් නැහැ තමන්ගේ රෝගය තමන්ට ඩයග්නෝස් කරගෙන බෙහෙත් කරන්න. ඒ වගේම තම පවුලේ ආසන්නමයට රෝග සඳහා ප්‍රතිකාර කරන්න වෛද්‍යවරුන්ට තහනමක් තියෙනවා. ඉතින් එසේ නම් ඒ වගේම දැන් සමහර වෙලාවට මේ ආකල්පය සමහර වෙලාවට දැන් මෙතුමිය කිව්වා වගේ පිරිමි අය චෝදනා කරනවා මේ ගැහණු කෙනා ගැහණියක් විදිහට හිටියනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒක වෙනස් කරගන්නකම් ඔය මනෝවිද්‍යාඥයන් පස්සේ අපිට යන්න ඕනේ නැහැ. මේ ගැහණු කෙනාට ගැහණුකම රැකගෙන ඉන්න ගැන්නුව නම් මේ ඔක්කොම හරියනවා කියලා. ඔව් මේ මං හිතන්නේ ඔය කොටස මේ සජීවනී මිස් වෙනම දවසක කතා කරන්න තමයි ලොකු කොටසක්. මොකද මං හිතන්නේ මෙතුමිය හඳුනා දෙනකොට හොඳ දෙයක් කියවුණා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව. මේක අපි හොඳටම අගමුල පටලගෙන තියෙනවා. මං හිතන්නේ ඔබතුමිය පිළි අරගෙන ඇති අර සාමාන්‍ය ව්‍යවහාරයේ කතා බහරි කියන්නේ වලිග පාගම් කර වලිග නේ කොන්ද ළඟින්ම පාගගෙන ඉන්නේ. ඒ නිසා අපි හරි වැරද්දක ඉන්නවා. මේ ස්ත්‍රී පුරුෂයන් වෙන්කර හඳුනා ගන්න එක සහ ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණය සහ මනෝවිද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව. එතකොට දැන් ඔය එයාට ඕන විදිහට එහෙම වෙන සෙන්න බෑ. දැන් අපි ගේමු දැන් x නැමැත්තා වයිව විවාහ වෙලා ඉන්නවා නම් නේද? එතකොට දැන් x කාන්තාව වයිට ඕන විදියට වෙනස් වුණාම කාන්තාවක් නැහැ. මෙතන ඉන්නේ ආයි වයිනේ. එතකොට අනිත් එක්කෙනත් එහෙමයි. දැන් සැමියා සම්පූර්ණයෙන් කාන්තාවට ඕන විදියට වෙනස් වුණාට පස්සේ එතන ඉන්නේ තව කාන්තාවක් නේ. එහෙම වෙන්න බෑ. එතකොට අපි විවාහයක් ඇතුලේ ජීවත් වීමේදී ඔවුනොවුන්ගේ උමනාපාකම් දැන හඳුනා ගැනීම මානසික එකඟතාවකට අපි පත් වෙන්නේ. එතකොට මේක ඊළඟ කාරණේ තමයි මේ වළක්වා ගන්නා ක්‍රියාකාරකම් තුළදී අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ වෛද්‍යවරු ගැනමම රෝග නිర్ణයට එන්නේ නැත්නම් එසේ නොවන ඔබ කොයි වෙලාවකවත් ඔබට පිසුද නැද්ද කියලා තීරණය කරන්න යන්න එපා. ඔබේ ළඟම කෙනාට පිසුද නැද්ද කියනක ඔබ තීරණය කරන්න එපා. ඒක බාර දෙන්න එම වෘත්තීය විද්වතුන් වෙත. මේක කළ යුතු කාරණාවක්. මොකද අපි දකින දේ තමයි සජීවනි තමන් එහෙම නැහැ කියන බොහෝ පිරිසකට උපදේශනය අත්‍යවශ්‍යයි. ඔවුන්නේ දැනගෙන අනිත් එක තමයි ගොඩක් දෙනෙක් කියනවා සමහර මානසික තත්ත්ව තමන්ට තේරෙන්නේ නැහැ කියලා. මේකත් අමූලික බොරුවක්. බොහෝ දෙනෙක් දන්නවා තමන්ට ගැටලුවක් තියෙනවා කියන එක. ඒ ඔවුන් වසාගෙන සිටින්නේ. එතකොට දෙමව්පියෝ ඥාතිවරු තමන්ගේ පාර්ශවයට වසාගෙන සිටීමේ හේතුව මොකද්ද? ඔව් මේකට එක හේතුවක් තමයි මේ සමාජයෙන් එල්ලවෙන මේ පිළිබඳව තියෙන වැරදි මතය. අර ඉස්සරකෝ වගේ ආයෙක පිස්සු කට්ටිය මෙයාට පිස්සු. ඒ නිසා තමයි මේවා කියලා ඒ අය නිකන් ඉතා දැඩි ලෙස පිළිකුලට ලක් කරන දේ. අනිත් එක අපේ ඔළුවේ ඇතුලේ තියෙන තව අදහසක් තමයි මේ මානසික රෝග මහා නින්දා සහගත දෙයක් කියන එක. එහෙම නැහැ. මේ මානසික රෝගත් අනිත් බඩේ අමාරු කොන්දේ අමාරු වගේම තව එකක් විතරයි. එතකොට දැන් මේක සැඟවීම වැරදි කාරණාවක්. ඒ ප්‍රතිකාර වලට නොයාම ඊටත් වඩා වැරදි කාරණාවක්. එතකොට ඊළඟ එක තමයි මේ හිංසන ක්‍රියාව අර ඔබතුමිය දිසලා මතු කළා වගේ මෙතුමිගිනුත් කියුණා මේක අපි සාධාරණීකරණය කරන්න හදනවානේ. දැන් එහෙම හිටියනම් හරි කියලා. එහෙම එකක් නැහැ. අපි බලන්න ඕනේ යම් පිළිගත් න්‍යායකට මේ වැඩේ හරිද නැද්ද කියන එක. හරිද නැද්ද? අපි කියමු කවුරු හරි මහත්තයෙ හැමදාම පාන්දර දෙකට නැගිටිනවා. කීයට නිදාගත්තා. ගිහලා නෝනට කූද්දල කියනවා තේ හදන්න කියලා. දැන් ටික දවසක් යනකොට මේක මේ නෝනට වදයක්. ඕ දිදිමර ගාත තේ හැදුවාම අපි කියමු මොන හරි ටිකක් අඩුපාඩු වෙනවා. දැන් ගහ ගන්නවා. දැන් එතකොට ඕනකෙට ඕන කියන්න පුළුවන්. ඉතින් මිනිහට තේ දිබහ නම් නෝන දැනගන්න බෑ හදන්න කියලා. පාන්දර දෙකට හැරෙනවා නම් මානසික ගැටලුවක් නේ. තේ බොන වෙලා නෙමෙයි අපි නැගිටගෙන. එහෙනම් ඒකට ප්‍රතිකාර වලට එන්න ඕනේ. එතකොට ඊළඟ කාරණේ තමයි මේ කාන්තාවට සියල්ල විඳ දරා ගත යුතු සහ බොහොම දරන්න පුළුවන් කියන එකකුත් අපේ ගාව තියෙනවානේ. එතකොට ඔව් ඒක ඇත්ත. මොකද කාන්තාව කොමෝන මේ වශයෙන් ක්‍රියා කරන නිසා දරු ගැබක් ලබන්න දරු ප්‍රසූතියකදී ලබන අසාමාන්‍ය වූ ඉතා විශාල වේදනාව දරන්න ඇයව සූදානම් කරලා තියෙනවා ජීව විද්‍යාත්මකව. හැබැයි ගුටි කණ්ඩ නෙමෙයි. එහෙම නෙමෙයි හදලා තියෙන්නේ. එතකොට ඒ දරා ගැනීම හැකියාව කාන්තාවත් දැනගන්න ඕනේ වහවහ තියාගන්න නැතුව ඉන්න. මේක සුදුසු අයත් එක කතා කරන්න. එතකොට ඒ කතා කරන සුදුසු අය දැනගන්න ඕනේ මේක දඩමීමා කරගෙන ඒ අයව තව ටිකක් අනතුරට හෙළන වැඩ නොකරන්නට. එතකොට පවුල්වල අනිත් කාරණේ තමයි මේ දෙමව්පියන්ගේ ලොකු වැරද්දක් තියෙනවා. විශේෂයෙන් අපි දැන් මේ කාන්තාව හිංසන නිසා මම මේ පැත්තට බරව කතා කළොත් තමන්ගේ පුතු දඩබ්බර නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ගෙදර කොහොමත් කලබල කරන මිනිසෙක් නම් අර හොස්ස ළඟින් මැස්ස යන මැස්සොරමින් සමහරවිට කොඳුරු එක්කත් යන්න බෑනේ. මහා බරපතල ගැටලු ඇති කරනවා. එහෙමනම් එක්ක තමන්ගේ දරුවාට නෝන කෙනෙක් ගෙනත් නොදී ඉන්න. එක කරන්න එපා. ඒක කරන්න එපා. මොකද තව කාගේ හරි ඔබේ දරුවා වගේම තව කාගේ හරි අම්මෙක්ගේ තාත්තෙක්ගේ දුවක් නෙමෙයි. ගෙනල්ලා වද වේදනා විදිහට දෙන්න එපා. ඔබේ දරුවා බොහෝ කාන්තාව ඇසුරු කරන කෙනෙක් නම් එයාට සීමා පන්නන කෙනෙක් නම් කරුණාකරලා කසාද බඳලා දෙන්න හදන්න එපා. සහ ඔහු මානසික රෝගයකට නිසිලස ප්‍රතිකාර නොගන්නවා නම් බඳලා දෙන්න එපා. මම බොහෝම තදින් වගකීමෙන් කියනවා. මොකද බොහෝ දෙනෙක් මේ සජීවනි මේ ටික වහලා
කොලේ වහල කාගහැරි දූකුගේ කරේ ගහනවා අරගොල්ලු නිදහස් වෙන්න. මේක අතිශය භයානක ක්‍රියාවලියක්. හොඳයි, තවදුරටත් මේ වළක්වා ගැනීම ගැන ඔබතුමාගේ විසඳුම් ගැන කතා කරන්න අපි සූදානම්. දැන් අපි නැවතත් යොමු වෙන්නේ නවෝත්පාද සමාජ සංවර්ධන පද නමේ ශ්‍රී පුරුෂ සමාජ පාපයේ පිළිබඳව වැඩසටහන් කළමනාකාරිණී සමිතා සුගතිමාලා මහත්මිය වෙතට. දැන් ඔබතුමිය කියනවා මේ සමාජීය ඉගැන්වීමක්, මේ පීතෘ මූලිකත්වය කියන එක නැත්තම් පුරුෂයාගේ බලය කියන දේ අපි සමාජීය ඉගැන්වීමක්. ඉතින් මේක සමාජීය ඉගැන්වීම තුළ හිංසනය සිදුවෙනවා නම් එය වැරදි කියලා අපි සියලු දෙනාටම මිනිස් විතර පිළිගන්න සිද්ධ වෙනවා. දැන් මෙතුමා යම් යම් විසඳුම් යෝජනා කරා. ඔබතුමියගේ යෝජනා මොනවාද මේ වගේ විසම චක්‍රයක් වෙනස් කරන්නට? අනිවාර්යයෙන් මං හිතන්නේ වෛද්‍යතුමා කියපු බොහෝ කරුණුත් එක්කලා එකඟ වෙන අතරතුරම අපිට හිතන්න වෙනවා මේ කොහොමද මේක අපි යම් කිසි සමාජීය ක්‍රියාවලියකට දාන්නේ කියලා. මොකද මෙතනදී අපි දන්නවා මේක කාලාන්තරයක් තිස්සේ යම් යම් සමාජ ක්‍රියාවලීන් ඔස්සේ තමයි ඉස්සරහට ආවේ. මේ කොහොමද මේ හිංසනය සිදුවේ යුත්තේ, කොහොමද මේක අපි සමාජගත කරේ, ඒ කියන කාරණා ඔක්කොමත් එක්කලා මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ ආපු එකක්. එතකොට අර ගලන ගඟකට වේලක් බැඳා වගේ මේක අපිට නවත්තන්න බෑ. එතකොට කොහෙන් හරි පුපුරලා මේක වෙන ආකාරවලින් මතුවෙන්න තියෙන අවස්ථාවන් වැඩි. ඉතින් මං හිතන්නේ මේක අපි වළක්වන ක්‍රියාදාමය තුළ අපිට විකල්ප මාර්ගයන් ගොඩක් තියෙන්න ඕනේ. මේ මේ අර දැඩි ජලකඳක් එක සැරේ එනකොට ඒක වළක්වන්නේ කොහොමද කියලා හිතනකොට අපිට ඒක විවිධාකාර වූ මාර්ග වලින් ගලාගෙන යන්න සලස්සන්නේ කොහොමද කියන එක ගැන හිතන්න වෙනවා. ඉතින් එතනදී මූලිකම අවස්ථාව තමයි මං හිතන්නේ කාන්තාවන් කොහොමද අපි ඉස්සරහට ගේන්නේ කියලා. කාන්තාවන්ගේ මේ මං හිතන්නේ අභ්‍යන්තර බලය. මං බොහොම ඒ ගැන කතා කරන්න කැමති කෙනෙක්. මොකද අපි කාන්තාවක් හැටියට තමන් දුර්වලයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපිට මේකෙන් එළියට එන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ අපිට තියෙනවා සමාජ වගකීමක් කාන්තාවන්ව මේ ඕනම පුද්ගලයෙක් මම හිතන්නේ පිරිමියෙක් හෝ ඒවා කාන්තාවෝ හෝ ඒවා යම්කිසි මානසික සමාජීය නැත්නම් කායික බලයන් සහිතව තමයි උපත්තිය ලබන්නේ. ශක්තියින් සමග තමයි උපත්තිය ලබන්නේ. ඉතින් මේ සමාජය තමයි මේ ශක්තියින් දුර්වලතාවෙන් බවට පත් කරන්නේ. ඉතින් අපිට නැවත සිද්ධ වෙනවා සමාජ වගකීමක් ගන්න මේ මානවයා උපත ලබන මානව දරුවා කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා ඔහුගේ හෝ ඇයගේ විශේෂයෙන්ම ඇයගේ මේ ශක්තියින් කොහොමද ඉදිරියට ගන්න කියලා. ඇය කොහොමද තමන්ව දැකිය යුත්තේ? විශේෂයෙන්ම මේ තමන්ට යොමු වෙච්ච මාව කොයි ආකාරයෙන්ද මම දැකිය යුත්තේ? ඒ කියන්නේ ඔබතුමිය කියන විදිහට මේ කාන්තාවන්ගේ ශක්තිය සංවර්ධනය සැඟවිලා තියෙනවා කියලා ඔබතුමිය කියන්නේ. අනිවාර්යයෙන්ම එකක් අපි තුල මේක සංගවාගෙන තියෙනවා. අනිත් එක සමාජයෙන් අවසරයක් අවස්ථාවක් ඒකට හැකියාවක් නැහැ ඒක එළියට දා ගන්න ඕන කරන පරිසරය හදන්න. ඉතින් එතනදී මම හිතන්නේ ඒ දෙකම සමගාමීව එන්න ඕන ඉස්සරහට. සමාජීය වශයෙන් ඒකට වාතාවරණය හදන්න සමාජ වගකීමක් ගන්න එක අපි ආයතන වෙන්න පුළුවන්, රජයක් වෙන්න පුළුවන්, පාසලක් වෙන්න පුළුවන්, මාධ්‍යයක් වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්. මේ හැමෝටම සමාජ මේ පරිසරය හැදීමේ වගකීම තියෙනවා. අනිත් පැත්තෙන් කාන්තාවන්ට මං හිතන්නේ අපි කාන්තාවන්ව දැනුවත් කළ යුතුයි. කාන්තාවන්ව යම්කිසි මේ සංවාදයකට ගෙනා යුතුයි. මම මාව හඳුනගන්නේ කොහොමද පුත් කියලා එක්කැටියට. මම කවුද? කාන්තාවක් කියන්නේ කවුද? මොනවාද